නූතන සිංහල කවිය ගැන කතාබහ කරන බොහෝ අවකාශයන්හි කැපී පෙනෙන කාරණාවක් තමයි තෝරා ගැනුණු කවීන් කිහිප දෙනෙකුගේ කාව්‍ය නිර්මාණ වෙත අවධානය යොමු කිරීම. එම තෝරා ගන්න කවියෝ විශිෂ්ට කවියෝ බව සැබෑව. එහෙත් නූතන සිංහල කවිය අර්ථ සම්පන්න ලෙස ගොඩනැගීමට දායක වූ අප්‍රකට කවියෝ කිවිදියෝ රසක් අපට හඳුනා ගන්නට ලැබෙනවා. එහෙම කවියෙක් තමයි KMI ස්වර්ණසිංහ. 1987 දී ඔහු තමන්ගේ පළවෙනි කාව්‍ය සංග්‍රහය පළ කරනවා නිහඬ දෙරණ යන මෑයෙන්. එතැන් සිට ඔහු වර්තමානය දක්වාම කාව්‍ය කරණෙහි අකම්පිතව නිමග්න වෙලා ඉන්න කවියෙක්. එත් අපිට නිරීක්ෂණය කරන්නට හැකි දේ තමයි කවියෙකු ලෙස ඔහුට නිසි අවධානය විචාරක සමාජයේ පාඨක සමාජයේ ලැබී නැති බව. ස්වර්ණසිංහගේ කවියේ විශේෂ ලක්ෂණ තුනක් මම දකිනවා. පළවෙනි ලක්ෂණය තමයි ඔහු රජරට ප්‍රදේශයේ ජීවත් වීමෙන් ලබාපු නිර්ව්‍යාජ අත්දැකීම් ඉතාම හෘදයාංගම ලෙස නිරූපණය කිරීම. ඒකෙන් අදහස් කළේ ඔහු ආයාසයෙන් ගැමි සමාජයේ පිළිබඳ අත්දැකීම් නිර්මාණකරණයට ඉවහල් කරගත් කවියෙකු නෙමේ, ඔහු හෘදයාංගම විඳින ලද අත්දැකීම් කවියට විෂය කරගත් කවියෙක් කියන එක. දෙවෙනි එක තමයි ඔහු ජනකවි සම්ප්‍රදායෙන් අර්ථ සම්පන්න ලෙස පෝෂණයක් ලබා තිබීම. එහිදී ඔහු ජනකවි රීතිය ආදර්ශයට ගන්නවා වගේම ජනකවි සම්ප්‍රදායට අනන්‍ය ලක්ෂණවලිනුත් ආලෝකයක් ලබනවා. තුන්වෙනි කාරණාව තමා ඔහු කවිය සහ පාඨකය අතර විශාල පරතරයක් ඇති කරන කවියෙක් නෙමෙයි. වෙන විදිහකට කියනවා නම් හෘදයාංගම භාවපූර්ණ ඒ වගේම අර්ථ සම්පන්න කවියක් ලියන්නට ඔහු හැමතිස්සෙම උත්සුක වෙලා තියෙනවා. නිහඬ දෙරණ කියන කාව්‍ය සංග්‍රහයෙන් මම එක කවියක් ගැන කතා කරන්නට කල්පනා කළා. ප්‍රථමයෙන්ම අභිනිෂ්ක්‍රමණ කියන කවි පන්තිය. දැන් 987 මේ පොත පළ කළ බව මම කිව්වා. ඒ කාලේ ලංකා සමාජයේ දරිද්‍රතාව නිසා විදේශ රටක රැකියාවකට යන එක සාමාන්‍ය තත්ත්වයක් හැටියට දැන් හඳුනා ගන්නට අපට පුළුවන්කම තියෙනවා. ඒකට හුඟක් වෙලාවට පිටිසර පළාත්වලින් තමයි මේ රැකියා සඳහා බොහෝ අය පිටත් වෙලා තියෙන්නේ. දැන් මේක හොඳද නරකද කියනවට වඩා ඒක ඇතුලේ මිනිස් ජීවිතයේ ඛේදවාචකයක් ඔහු පාඨකයාගේ අවධානයට නතු කරනවා සියුම් සංවේදනාවන් උත්පාදනය කරමින්. අභිනිෂ්ක්‍රමණ. අමුණක් විතර මල් අතුරපු යහන් නැති, පමණක් එරුණ කුමරුට රන් කිරිත් නැති, කවදත් වරද නැති රන් කඳ දයාවති, ඉගිල දුරු කතර සම්පත් රැගෙනේමි. හීනෙන් හූල්ලන දරු පැටව් වටකරා, කඳුළු මල් පොකුරු පිරි කඩ මල්ල පුරා, යොදුන් ඉහළ යන උඹේ සුවඳ මනහරා, ඉතිං අපව මේ මරු කතර වෙන් කරා. සත්‍යොදුනක් උසට කරදර ඇවිලෙනවා, සකබඹරයක් විලසට අපි කැරකෙනවා.
නොසැලී මහ පොළව ලෙස දුක උහුලනවා. බිම්බා සදිසි පිං කඳ උඹ බුදු වෙනවා. සෙනේ සිතින් ඇවිදින් දෙන්නා පේවී, හිතින් කඳුළු හංගා හිනැහුණු දේවි. ඉතින් උඹට තව දුක් දෙනු බැහැ දේවි, සතුට හිඟාගෙන එමි නාඩන් දේවි. මේ කවියේ කැපී පෙනෙන කාරණාව තමයි දැන් මේ විදේශ රටකට යන්නේ ජීවනෝපාය සරි කර ගන්නට පිරිමියෙක්, එහෙම නැත්නම් ස්වාමි පුරුෂයෙක්. ඒත් හුඟක් වෙලාවට අපිට කියවන්නට ලැබිලා තියෙන්නේ කාන්තාවන් මැද පෙරදිග යාම කියන කරුණයි. ඒක පොදු තත්ත්වය වෙන්නට පුළුවන්. දැන් මේ කවියේ විශේෂත්වය තමයි අඹුදරුවන් තනිකොට දමා ස්වාමි පුරුෂයෙක් තමන්ගේ ජීවිතයේ ගොඩනගා ගැනීමට විදේශ රටක සේවයට යන්නේක. ඒ ඇතුළෙන් කවියා ඉතාමත්ම සියුම් කරුණු දෙකක් මේ කවියෙන් කුළු ගන්නනවා. එකක් තමයි සාමාන්‍ය ලෝකයේදී සැමියෙකුගේ හිතේ තියෙන හැඟීම්, කරුණාව වෙන්නට පුළුවන්, දයාව වෙන්නට පුළුවන්, ඒක වචනයට නගන්නේ නැහැ. අපි දන්නවා සාමාන්‍යයෙන් අපේ සමාජයේ, අපේ සංස්කෘතියේ තාත්තලා ආදරය, දරුවන්ට දක්වන ආදරය වචනයට නගන්නේ. ඒවා ඒගොල්ලන්ගේ හිතේ සිර වෙලා තියෙන දේවල්. ඒ වගේ තමයි ස්වාමි පුරුෂයෙක් උනත් තමන් තමන්ගේ බිරිඳ කෙරේ දක්වන ඇල්ම, ලෙංගතුකම, කරුණාව වචනයට නගන්නේ නැහැ. මේ කවිය ඇතුළෙන් ස්වර්ණසිංහ ස්වාමි පුරුෂයෙකුගේ හදවතේ සිර වෙලා තිබුණු, සැඟවිලා තිබුණු හැඟීම් එළියට අරගන්නවා. ඒක මේ කවියේ එක විශේෂ ලක්ෂණයක් හැටියට මම දකිනවා. අනිත් එක තමයි හුඟක් වෙලාවට කාන්තාවකට, එහෙම නැත්නම් බිරිඳකට හිංසා කරන පුරුෂයෙකුගේ චරිතය තමයි බොහෝ කවියෝ කිවිඳියෝ නිර්මාණය කරන්නට පෙළඹිලා තියෙන්නේ. ඒක ව්‍යාජයක් කියලා මම කියන්නේ නැහැ. හැබැයි ඔහු කල්පනා කරනවා ඒකේ අනිත් පැත්තක් තියෙනවා. තමන්ගේ අඹුදරුවන් කෙරේ දයාවෙන් ජීවත්වන දුප්පත් මිනිසෙකුගේ මානව ගුණධර්ම පිළිබඳ අදහසක් ඔහු මෙතෙන්දී උද්දීපනය කරනවා. ඒ වගේ තමයි දැන් මේ කවියේ විවිධ අවස්ථා සිද්ධි නිරූපණය කරමින් හුඟක් දිගට මේ කවිය ලියන්නට පුළුවන්කම තියෙනවා. සාමාන්‍යයෙන් මේ ජන කවි ආකෘතිය සෝදරාවතේ විස්සන්තර ජාතකේ ජාතක කාව්‍යයේ ඒ කාව්‍ය ආකෘතිය අපේ ජන විඥානයේ හොඳට පළපදියම් වෙලා තියෙන්නේ. එනිසා පොඩි කතා වස්තුවක් දීර්ඝ වශයෙන් ඉදිරිපත් කරන්නට පුළුවන්. ඒත් ඔහු කවි හතරකට සීමා කරනවා මේ පුරුෂයාගේ සංකීර්ණ ජීවන අත්දැකීම. ඒකෙනුත් පොඩි සියුම් අරුතක් උද්දීපනය වෙනවා. සාමාන්‍යයෙන් කාන්තාවක්, මවක්, බිරිඳක් තමයි තමන්ගේ ජීවන සංවේදනා දීර්ඝ වේලාවක් තිස්සේ පල කරන්නේ. ඉතාම කලාතුරකින් තමයි පිරිමියෙක්, සැමියෙක්, පියෙක් ඒ හැඟීම් පල කරන්නේ. ඔහු ඒ නිසා ඒ ජනකවි ආකෘතියේ පිහිට ලබමින් සංක්ෂේපයෙන් මනරම් කවියක් නිමවා තියෙනවා. මේ කවියේ ඉතාම ලස්සන තැනක් තමයි මෙතන. සෙනේ සිතින් ඇවිදින් දෙන්නා පේවි, හිතින් කඳුළු හංගා හිනැහුණු දේවි. ඒක ඉතාම ලස්සන කාව්‍යෝක්තියක්. ඒ දෙන්නගේ කැමැත්තට, එහෙම නැත්නම් හිතුමතේට තමයි ජීවිතේ පටන් අරගත්තේ. ඒ ජීවිතේ පටන් ගත්තට හිතුමතේට ඒ අයෙක්ට ජීවිතය සුපුෂ්පිත කර ගැනීමට අවශ්‍ය අවම දේවල්වත් තිබිලා නැහැ. දුක්ඛ දෝමනස්යන් එමටයි.
ඒත් කිසි වෙලාවක මැසිවිලි නැතුව මේ බිරිඳ තමන්ගේ ආදරවන්තිය තමන් එක්ක මේ ජීවන ගමනෙහි නිමග්න වූ ආකාරය පිළිබඳ විශාල සිතුවමක් ඔහු මෙතෙන්දි පාඨකයාගේ මනසේ චිත්‍රණය කරනවා. හිතින් කඳුළු හංගා හිනැවුණු දේවි. මේ හිතින් කඳුළු කියන්නේ මෙතන ඇයලබපු කායික හෝ මානසික හිංසනයක් නෙමෙයි. ඒ අයගේ ආර්ථික දරිද්‍රතාව තුළ ජීවිතය ආයාසයෙන් අසීරුවෙන් ගත කරපු විත්තිය. ඒ පිළිබඳ සැමියාට අවබෝධයක් තියෙනවා. ඒත් ඔහුට කරන්නට දෙයක් නැහැ. ඔහු අවසානයේදී තීරණයක් අරගන්නේ හැමදාම මේ දුක විඳින්නට බැහැ. දරුවන්ටත් බිරිඳටත් මේ ඉරණම සදාතනික ඉරණම බවට පත් කරන්නට බැහැ. ඉතින් උඹට තව දුක් දෙනු බැහැ දේවි. සතුට හිඟාගෙන මිනාඩන් දේවි. ඒ කවියේ අවසාන කවි පදය ඉතාමත්ම සියුම් අර්ථපූර්ණ කවි පදයක් කියලා මට හිතෙනවා. සතුට හිඟාගෙන මිනාඩන් දේවි. එතකොට සොච්චමක් හෝ හරි හම්බ කරගත්තොත් අවම සන්තුෂ්ටිය හෝ තමන්ට ලබාගත හැකි බව තමයි ඔහු මෙහිදී ප්‍රකාශ කරන්නේ. දැන් මට පැහැදිලි කරන්නට අවශ්‍ය වුණේ 987 දී කවියෙකු හැටියට කාව්‍ය ශාස්ත්‍රයට අවතීර්ණ වන ස්වර්ණසිංහ ජන කවි සම්ප්‍රදාය හොඳින් අවබෝධ කරගෙන තමන්ට හෘදයාංගම අත්දැකීම් භාවපූර්ණ ලෙස රසිකයාගේ අවධානයට යොමු කරන්නට සමත් වූ කවියි. එතැන් සිට ඔහු ලියන හැම කාව්‍ය සංග්‍රහයකම ජන කවි රීතියෙන් ලබා ඇති ආභාසය කැපී පෙනෙනවා. තව එකක් ඔහුගේ විශේෂ ලක්ෂණයක් තමයි ඔහු තමන් ජීවත් වන සමාජය සීරුවට නිරීක්ෂණය කරන කවියෙකු බවට පත්වීම. ඒකත් මේ ස්වර්ණසිංහ කවියාගේ විශේෂ අනන්‍ය ලක්ෂණයක් හැටියට මම දකින්නට කැමතියි. ඔහුගේ කාව්‍ය සංග්‍රහයන් හැම එකම වගේ රිදී කරඬුව, ඡායා, උපත, සඳේලිය, මොණිවර අසපුව මේ වගේ හැම කාව්‍ය සංග්‍රහයකම ඔහු තමන් ජීවත් වන සමාජය ඉතාම තැන්පත් මනසින් නිරීක්ෂණය කරපු ආකාරය, ඒ අත්දැකීම් ඔහු ඕලාරික නොවි ඉදිරිපත් කරන ආකාරය, අනවශ්‍ය ආවේග බාහුල්‍යයෙන් වියුක්තව ඒව නිරූපණය කරන ආකාරය. උදාහරණයක් හැටියට අපේ රටේ පැවති වාර්ගික අරකලයේ ඇතුලේ මිනිසයන් බෙදීම පිළිබඳව ඔහු ව්‍යාජ මානව ප්‍රේමයක් ගොඩනැංවීම වෙනුවට හෘදයාංගම භාවපූර්ණ අත්දැකීමක් නිරූපණය කරනවා. රිදී කරඬුව කියන කාව්‍ය සංග්‍රහයේ ඇතුළත් යාල්පානම් අතරමඟ කියන කවියෙන්. ඒ කවියේදීත් ඔහු ජන කවි රීතියේ තියෙන ශක්්‍යතා මැනවින් පරිහරණය කරලා තියෙනවා. මී තුරකි මල් පිපුණු බඹර බිඟු ගුම් නගන, නගා අත් තල ගයන ගී නක්දින් ඔකද වුණු, වල ගොඩැලි වල වැටී ගැස්සෙමින් දුවනරිය, තවුත්තිසාවකි දෑස යාල්පානම් සොයන, පුරුදු පළු වීර පොල් තුරු මැකී සිහිනයක සිතුවමක දිගහැරී තල් අරණ වැලි පොළොව, දැවී කරවී කළුව ගිය නලල්වල තිලක දැවෙන හිරු මෙන් රතට දිසෙවිය පත්මවක, කොටි කඩා බිඳහෙලු කිලිනොච්චි දිය කුළුණ අසල කෘෂ දියනියකි සෙම්බුවට දිය සොයන, සීල් එක කඩා බී වත දෙවූ දෙවුලියක විසිකරයි කවුලුවෙන් ප්ලාස්ටික් හිස් බඳුන, වහලවල් ගිනි ගැනී දොර ජනෙල් සොරු රැගත් කුරුළු කූඩුය දෙපස විශාලාවක් විලස,
පුරන්නූ ඈත ගොවි බිම්බලා මහත්තුරු බරපතල කතාවකි මිරිස් රතුළූුණු ගැන. නිමක් නැති දෙවිවරුන් පසුබිමෙහි ඉපල් වුණු සෙල් පිළිම මව්වරූය කෝවිලක් ඉදිරිපිට. සොරු රැගෙන ගියපුතුන් පොටෝ ලැමදෙහි හොවා යදින සුසුමන් ඇවිල දෙවනුමෙනි සිවුදිගම. කවුලුවෙන් එල්ලවන ස්මාර්ට් ෆෝන් වල සිරව සිහි වටන වෙයි මව්වරුන් දරු යදින. පෙනී නොපෙනී මැකෙයි මගේ පුතුගේ වත එතන නොදැනීම තුරුළු කර ගනිමි පුතු මගේ ළයට. ගිනි සුළඟ මුවා කර රිය කවුළු වැසී යයි ෆේස්බුක් ගිනුම් වල දසුන් සිවුදිග දුවයි. මගේ හද මඩල ඒ මවුන් හා නතර වෙයි සිනාරිය යාල්පා නම් වලට ඉගිල්ලෙයි. දැන් මේ යුද්ධයෙන් අනතුරුව ලංකා සමාජය පිළිබඳ කෙටි චිත්‍රපටයක් වැනි කවක් මේ කව. යුද්ධය ඉවර වුණාට පස්සේ සිද්ධ වෙච්ච දෙයක් තමයි දකුණේ උදවිය සංචාරක ගමන් බිමන් වල යෙදීම. තමන්ගේම රටේ යන්නට බැරි වෙලා තිබුණු පෙදෙසක සංචාරයේ නිමග්න වෙනවා. හැබැයි සංචාරයේ යට තියෙනවා පොඩි දුක් සුසුම් ගොඩක්. තමන් එක්ක මේ රටේ ජීවත් වෙච්ච පුද්ගලයන්ට අත්වෙච්ච ඉරණම දකින්නට නෙමේ යන්නේ, ඒ විනාශය දකින්නටයි යන්නේ. ඒ විනාශය දැකලා මොකක්ද ලබන්න පුළුවන් සන්තුෂ්ටිය? ඒ යන පුද්ගලයන්ගේ මානසිකත්වයේ ඔහු තැන් තැන්වලදී ඉතා සියුම් කාව්‍ය ප්‍රයෝගවලින් ඉදිරිපත් කරනවා. පුරුදු පළු වීර පොල් තුරු මැකී සිහිනයක සිතුවමක දිගහැරී තල් අරන වැලි පොළොව දකින්නට හිතින් මවාගෙන යන්නේ තවුතිසාවක්. ඒත් යුද්ධයේ අනර්ථයේ කොතරම්ද? භෞතිකව තිබිච්ච සියල්ල විනාශ වෙලා. මනුෂ්‍ය ජීවිතවලට එහෙනම් කුමක් වන්නට ඇද්ද? දැවි කරවි කළුව ගිය නලල්වල තිලක දෙවෙන හිරු මෙන් රතට දිසෙයි වියපත් මවක. යුද්ධයේදී පොදු යථාවක් තමයි අසරණ වෙන්නේ මව්වරුන්. එහෙම නැත්නම් කාන්තාවන්. එක්කෝ සැමියා යුද්ධයට යාම නිසා බිරිඳ, එහෙම නැත්නම් දරුවා යුද්ධයට යාම නිසා මව. කාන්තාවන් තමයි යුද්ධයේ ඉතාමත්ම අකාරුණික අත්දැකීම් උරුම කරගත්ත වින්දිතයෝ බවට පත්වන්නේ. දැන් මේ නගරයේ සිට යන පුද්ගලයෝ, එයත් සාමාන්‍ය ජනතාව. ඒ පුද්ගලයෝ යන්නේ යම්කිසි විනෝදාස්වාදයක් පිණිස. ඒ අයගේ ඒ විනෝදාස්වාදය යටින් කවියා දකිනවා මානව ගුණධර්මවල සමාජ හරපද්ධතීන්ගේ බිඳවැටීමක්. එක පැත්තකින් දැසට පෙනෙන්නේ කුමක්ද? කොටි කඩා බිඳ හෙලූ කිලි නොච්චි දිය කුළුණ, අසල කුෂ දියනියකි සෙම්බුවට දිය සොයන. ජලය තමයි මනුෂ්‍ය ජීවිත ලොකු කුඩා ජීවිත සඳහා අවශ්‍ය සොබා දහමෙන් උරුම කරලා තියෙන සම්පත. ඒ ජල සම්පත අහිමිව යුද්ධයෙන් අසරණ වෙච්ච දැරියක් ඔහු සමීප රූපයක් බවට පත් කරනවා. කොටි කඩා බිඳ හෙලූ කිලි නොච්චි දිය කුළුණ, අසල කුෂ දියනියකි සෙම්බුවට දිය සොයන. ඒ කුෂ දියනියකි කියන වචනෙන් පිටු ගානක් විස්තර කරන්න පුළුවන් දේවල් ඔහු සම්පින්දණය කරනවා. ඒත් එක්කම අනිත් පැත්තට ඔහු කැමරාව යොමු කරනවා මේ සංචාරයට යන පුද්ගලයන්ගේ මානසික ස්වභාවය. සීල් එක කඩාබී වත දෙවූ දෙව්ලියක විසි කරයි කවුළුවෙන් ප්ලාස්ටික් හිස් බඳු. වතුර බෝතලය පිපාසය සංසිඳවා ගැනීමට වතුර බෝතලයක් පානය කරපු කෙනෙක් ඒ හිස් බඳුන කවුළුවෙන්
විසි කරනවා. දැන් මෙතන ඉතා සියුම් ජීවන යථාර්ථයක් නිරූපණය කරන්නට කවිය සමත් වෙලා තියෙනවා. වහලවල් ගිනි ගැනී දොර ජනෙල් සොරු රැගත් කුරුළු කූඩුවේ දෙපස විශාලාවක් විලස පුරන් වූ ඈත ගොවි බිම්බලා මහත්තුරු බරපතල කතාවකි මිරිස් රතුළූණු ගැන. පොඩි සියුම් සමාජ නිරූපණයකුත් මෙහිදී ඉදිරිපත් කරනවා. මේ කවිය අවසානයේදී මේ යුද්ධය නිසා අසරණ වෙච්ච කාන්තාවන්ගේ මව්වරුන්ගේ හදවතේ නැගෙන සෝසුසුම් කවියා කුළුගන්වන ආකාරය ඉතාමත්ම ප්‍රබලයි. කවුළුවෙන් එල්ලවන ස්මාර්ට්ෆෝන් වල සිරවසිහි වටන වෙයි මව්වරුන් දරු යදින. පෙනී නොපෙනී මැකෙයි මගේ පුතුගේ වත එතන නොදැනීම තුරුළු කර ගනිමි පුතු මගේ ලයට. එකම රටේ දරුවන්ගේ ඉරණම පිළිබඳ කතකයා තුළ ඇතිවන කම්පනය තමයි කවියෙන් අවසානයේදී ගෙනහැර දක්වන්නේ. මේ විදිහේ අත්දැකීම් කවියට නගන KMI ස්වර්ණසිංහ කවියා ජනකවි සම්ප්‍රදාය ආදර්ශයට ගනිමින් ආභාසයක් ලබමින් තමන් ජීවත්වන සමාජයේ සියුම් ජීවන සංවේදනා රසවත්ව කවියට නගන කවියෙක්.